කොටිම්ම කියනවනම් මම UNP දාන්න අයියෝ. ඉතින් ඒ කතාව තමයි අපි අද කියන්නේ, පොඩි කතා, චූටි කතාවක්. හැබැයි මේවා තියෙනවා සංඥා, හුවමාරු වෙනවා. ඉතින් ඒවා තමයි අපි දේශපාලනයේදී බලන් ඉන්න ඕනේ. කියන්නේ දේශපාලනය බොහොම තියුණුව නිරීක්ෂණය කරන්න ඕනේ. ඒක අගතියක් නැතුව නිරීක්ෂණය කරන්න ඕනේ. පාක්ෂිකයෙක් වුණොත් හරි අමාරුයි දේශපාලනය හරියට නිරීක්ෂණය කරන්න. ඒ වගේම තමයි සුභවාදී වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔප්ටිමිස්ටික් වෙන්න ඕනේ. අසුභවාදී වෙන්න හොඳ නැහැ. පෙසිමිස්ටික් වෙන්න හොඳ නැහැ. අපි සුභවාදී වෙන්න හේතුව අපිට සුභවාදී වෙන්න ඕන තරම් ඉඩ අවසර තියෙනවා. හේතුව මේ රට අවුරුදු 70 ගණනක් විනාශ කරපු ඒ කණ්ඩායමට තවත් මේකේ ඉඩ තියෙනවා නම් එහෙනම් ඉතින් අපි විශ්වාස කරන කිසිම ධර්මයක් ඇති වැඩක් නැහනේ. එහෙම එකක් ඇත්තෙත් නැහනේ. එහෙනම් සෝබාදහම කියලා දෙයක් ඇත්තෙම නැති වෙන්න එපා. ඉතින් ඒ හින්දා මේකයි තේරුම් ගන්න ඕනි. හැමෝම උත්සාහ කරනවානේ. ගාගෙන යන එක පිදුරු ගහෙත් එල්ලෙනවානේ. ඒ වගේ හැමෝම උත්සාහ කරනවා. ඒ හින්දානේ මේක රැකිලා තියෙන්නේ. මේ රැකිලා තියෙන්නේ කියන්නේ මේ සංසාරේ පවතින්නෙම. ඉතින් ඔච්චර කියන්න දෙයක් නැහැ. මහින්ද කහඳගමගේ දන්නවානේ. මහින්ද කහඳගමගේ. ඔව්. මහින්දගේ කහඳගමගේ තමයි. මහින්ද රාජපක්ෂගේ මහින්ද කහඳගමගේ. ඔන්න ගිහලා කාටද රනිල් වික්‍රමසිංහට මේකක් බාර දීලා, මොකද්ද ඇප්ලිකේෂන් එකක් UNP එකට යන්න ඕනි කියලා. එන්න විස්තරය තිබුණා මේ ඩේලි මිර ඊපේපර් එකේ. අද 3 වෙනිදා. ෆෝම SLPP කොළඹ මිනිසිපල් කවුන්සිල මහින්ද කහඳ කහඳ වෙල කියලා තියෙන්නේ මේකේ. කහඳ ගම ගියේ නේද? මහින්ද කහඳ ගම ගියේ මම දන්න විදිහට. Who hid the news after he was attacked during the violence on May 9th, 2022 has joined the UNP and pledged his support to incumbent President Ranil Wickremesinghe. අර 2022 මම හොස්පිටල් දාන්න අයියෝ. එයා තමයි කහඳ වෙල කියලා තියෙන්නේ. මම දන්නේ වැරදීමක් වෙන්නේ කොහමද? මහින්ද කාන්දගමගේ ගිල්ලා රනිල් වික්‍රමසිංහ උන්නයට සපෝට් කරනවා කියලා ඔන්න කියලා appointed as a zonal organizer in the Colombo Central Electorate. zonal organizer කියන්නේ කලාප සංවිධායකයෙක් විදිහට පත් කරලා. මහින්ද කාන්දගමගේ ආවේ ස්වයං රැකියා නියුක්තියන්ගේ සංගමේ සභාපති විදිහට මුලින්ම ආවේ. ඇවිල්ලා සෙට් උනා මහින්දලාට. සෙට් වෙලා ඒක මොම ඈත කාලේ වෙච්ච දෙයක්. ඊට පස්සේ අර ඒ මිනිසුන් ඔක්කොම විකුණලා යම්කිසි ඡන්ද ප්‍රමාණයක් විකුණලා මෙයා පැන්නා. පැන්නලා ඊට පස්සේ අර ජර්මනියේද කොහෙද ගියේ තරුණ සම්මුලුවකට. තරුණ සම්මුලුවකට ගියාකෝ. ගිහිල්ලා ඇවිල්ලා ඉන්නකොට තමයි ඔය ඇබැද්දිය උනේ. අනේ අර අන්ඩෝයර් එකක් පිටින් පාර දිගේ ඇවිදගෙන ගියේ. ඒවා කැත වැඩ හැබැයි ඈ. ඒ වගේ වැඩ කරන්න එපා මිනිසුන්ට. ඒවා මේ මනුෂ්‍යත්වයට නොගැලපෙන වැඩ. මං කියන්නේ මිනිසුන්ට දේශපාලනය කරන්න අයිතියක් තියෙනවනේ ඕන මිනිහෙකුට. එතකොට ඒ ගහලා පාරවල් දිගේ නිකන් රෙදි නැතුව යන ඒවා ඊට පස්සේ ඒවා වීඩියෝ කරලා දාලා ළමයින්ටත් හොඳ නැහැ නේ ගෙවල් ඉන්න. ළමයිත් ඉතින් ඒගොල්ලොත් දේශපාලනයෙන්ම තමයි ඒගොල්ලොත් තාත්තව බිල්ලට දීලා හරි කමන්නේ මේ කොහොමාරි දේශපාලනයෙන් යැපෙන්න. පොලිටිකල් පැරසයිට්ස්. ඒ කියන්නේ දේශපාලන පරපෝෂිතයෝ. මහින්ද කාඳගමගේ වගේ දේශපාලන පරපෝෂිතයෝ තමයි දැන් මේ වෙලාවේ ලංකාවේ දේශපාලනේ කරේ තියාගෙන යන්නේ. ඔය අවුරුදු 76ක් දේශපාලනේ විනාශ කරපු ප්‍රධාන පක්ෂ දෙකේ ඔය කැඩලා බිඳිලා ඉන්න. විශේෂයෙන් කිව්වොත් එහෙම මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස ඔය 3 දෙනාගේ ඉන්න පරපෝෂිතයෝ. ඒගොල්ලන් ඉන්නවා පරපෝෂිතයෝ. ඒගොල්ලෝ දේශපාලන පරපෝෂිත තමයි. මේ වෙලාවේ දේශපාලනේ උස්සන් යන්නේ නැත්තම් කරන්න දේශපාලනයක් ඔය තුන් ගොල්ලන්ටම ඇත්තේ නැහැ. අර ඒගොල්ලන්ගේ යැපිච්ච කට්ටිය ඉන්නවනේ. යැපිච්ච කට්ටියට මේක දාලා යන්න බෑ. දාලා කොහෙ යන්නද? කෝ ආදායම්? මහින්ද කාන්ද මේ කොහොම ජීවත් වෙන්නේ? ජීවත් උනේම දේශපාලනේ ඉන්නේ.
ඒකයි. ඉතින් ඒගොල්ලන් තමයි දැන් බැහැලා තියෙන්නේ වැඩේට. බල්ලා නැතුව මැක්ක ජීවත් වෙන්නේ කොහමද? බල්ලා කියනවා මැක්කට, "ඒ මාව ගෙනෙන් පුටුවට. නැත්තම් උඹට යන්නේ නැමන් නෑ හොඳේ." ඔන්න නැත්තම් ජීවිතේටවත් රනිල් වික්‍රමසිංහ උන්නේ ඊළඟට මේ හාදේ යන්නේ නැහැ. යන්නේ මොකටද? දැන් ඔබට ඒක තේරුම් ගන්න බැයිද? ඒකයි මම කිව්වේ මේක ෂාප් මේ බොහොම තියුණු විදියට මේක දිහා බලන් ඉන්න ඕනේ. ඒකට තියෙන්න ඕනේ ඒ තියුණු විචක්ෂණ භාවයක් තියෙන්න ඕනේ මේක බලන්න. ඒ කියන්නේ කොටිමකුත් මෙන්න මෙහෙමයි. දැන් එක පක්ෂයකට හෝ කොහෙට හරි හේතු වුණාට පස්සේ ඇත්ත පේන්නේ නැහැ. හැමදාම ලෝකේ සත්‍ය අවසානයට හෝ ජයග්‍රහණය කරනවා. අන්තිම තැනට ඇවිල්ලා හරි. ඉතින් දැන් මං කියාගෙන ගියේ දැන් අපි පහුගිය දවස්වල කිව්වනේ 3 දෙනෙක් ඉන්නවා කියලා. කවුද 3 දෙනා? රනිල්, සජිත්, පොදු අපේක්ෂකයා. ඔය 3 දෙනාම එන්නේ නැහැ. 3 දෙනාගෙන් එක්කෙනායි. හැබැයි දැන් 3 දෙනා දෙන්නට බැහැලා. දැන් කවුද? රනිලුයි පොදු අපේක්ෂකයා විතරයි. සජිත් නැහැ. ඒ ඇඟිල්ල නවන්න වෙන මෙහෙම. සජිත් නැහැ. දැන් සජිත් අරගෙ නැහැ. ඒක තමයි ඔය මහින්ද කාන්දගමලාගේ ඔය සෙල්ලම් වලින් අපිට පෙන්වන්නේ ඒක. ඒ සංඥාව ඒකට. ඒක දෙන්නේ අපට නෙමෙයි. මහ ජනතාවට නෙමෙයි ඔය සංඥාව යන්නේ. ඕක යන්නේ සජිත්ට. සජිත්ට යනවා. අපි රනිල් වික්‍රමසිංහව ගේනවා. ඔයා අයින් වෙන්න සටනින්. ඔයා අයින් වෙන්න. ඔයා වැඩක් නැහැ. එතකොට මුජිබ රහමාන් ලෑම දැන් කල්පනා කරනවා ඇති රත් වෙලා යකු දැන් මොකද්ද වෙන්නේ? දැන් රනිල් ලොක්කයි ඉල්ලනවා. අපිට කියනවා ඕගොල්ලොත් එන්න. පරණ මහගෙදෙට එන්න අර බෝඩුත් ගහලා පෝස්ටරුත් ගහලා හැමතැනම. තව එකක් ගහලා තියෙනවා අන්න කොළඹ පැත්තේ. මොකද මහ පොළොවේ යථාර්ථද මොකද්ද එකක්? මට්ටේක පින්තූරයක් ගන්න නැතුව ගන්න බැරුණා. අද උදේ අපි ගිය වෙලාවේ මේ මහපොළොවේ යථාර්ථය කියලා එකක් ගහලා තිනවා. ඒකත් ඔය ජූලි මාසේ කවද්ද මන් දන්නේ එනවලු. එකක් බලන්න ඕනේ මොකද්ද කියලා මහපොළොවේ යථාර්ථය. දැන් කියාගෙන ගියේ සජිත් අයින් කරනවා. දැන් සජිත් නැහැ මේකේ. හොඳට මතක තියාගන්න මේ ඊළඟ ජනාධිපතිවරණ සටනේ සජිත් නැහැ. එතකොට ඉන්නේ රනිල් හෝ පොදු අපේක්ෂකයෙක්. දැන් දෙකයි තියෙන්නේ. රනිල් හෝ පොදු අපේක්ෂක. රනිල් ඔහොම ඇවිල්ලා එකපාරටම එහෙමනේ වෙන කවුරු හරි සෙට් කරලා මාරු වෙන්න පුළුවන්. මොකද එයා දන්නව පරදිනවා කියලා. එයා පරදින්න කැමති මිනිහෙකුත් නෙමෙයිනේ. කොච්චර පෙරදිලා හිටියත් පරදින මේ වෙලාවේ පෙරදුනොත් එහෙම ආයේ දේශපාලනේ වෙද්දක් ඇඳගෙන දේශපාලනේ කරන්න පුළුවන්ද? බෑනේ. මොකද කරපු තක්ක ඩිකන් අරව මේ ඔක්කෝම මේ කියන බොරු ඔය ණය ප්‍රතිව්‍යව ගතකරන්නේ ගැන කියන ඒවා ඒවා ඔක්කොම ඒ කියන්නේ මිනිසුන්ව රවට්ටන්න කියන්නේ අර කාටූන්ස් බලන්නකෝ පත්තරවල තියෙන. ඈ තාම පැහැදිලිනේ මොකද්ද කරන්න කියලා. එතකොට බොහෝ වෙලාවට අර පොදු මෑන් තමයි ඔකට පනින්න નિયમિત. පොදු මෑන් බලමු කවුද කියලා. කොහොම වෙතත් සජිත්ට ටිකට් එක හම්බෙලා ඉවරයි. ඒක තමයි මේ මහින්ද කහඳගමලාගේ ආගමනයත් එක්ක අපට තේරුම් ගන්න තියෙන කාරණාව. ඒ සිග්නල් එක අපටම නෙමෙයි මහා ජනතාවට නෙමෙයි දෙන්නේ. ඒක දෙන්නේ අරයට. ඔයා අයින් වෙන්න, අපි ඔක්කොම සෙට් වෙන්න යන්නේ මෙයාට. එහෙනම් අර අපි කියපු පරපෝෂිතයන්ගේ දේශපාලනය. මේක තමයි ලංකාව විනාශ කරපු දේශපාලනය. තව දුරටත් රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා ඉස්සරහට ගෙනියන්න හදන්නේ මේ පරපෝෂිතයන්ගේ දේශපාලනය. ලැජ්ජ නැතුව නැත්තම් රනිල් වික්‍රමසිංහ ඔය මහින්ද කාන්දගමගේ ගේ ඇප්ලිකේෂන් එක ඉල්ලුම් පත්‍රේ බාර ගන්නවද නැත්තම්? ඒ කියන්නේ කරන්නම දෙයක් නැහැ. ඒ තරම් බංකොලොත් වෙලා, රට බංකොලොත් වෙලා කියනවනේ, රටට වැඩිය බංකොලොත් වෙලා රනිල් වික්‍රමසිංහලා දේශපාලනේ. නැත්තම් ඔය වගේ පුද්ගලයින්ව පැත්ත පළාත පහේ ගන්නවා දේශපාලනේ. දූෂිත කියන්නේ නොම්මර එකේ දේශපාලනිකව දූෂිත වෙලා ඉන්න පුද්ගලයෝ. ඇයි ඒ ගන්නේ? ගන්නේ වෙන මොකටවත් නෙමෙයි, ඒගොල්ලෝ අතර තියෙන තරඟේ ඒක විසඳ ගන්න. එහෙම නැතුව ඒක ජනතාවට ඇති කිසිම අදාළත්වයක් නැහැ.
එහෙමනම් ඔබට මේ පින්තූරෙන් මේ මහින්ද කාන්දගමගේ රනිල් ළඟට ගිය පින්තූරෙන් තේරුම් ගන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ සටනෙන් අවුට්. දෙවනි එක ලංකාවේ පරපෝෂිත දේශපාලනයම තමයි මේගොල්ලෝ තව දුරටත් ඉදිරියට ගෙනියන්න උත්සාහ කරන්නේ. ඒගොල්ලෝ නිවැරදි වෙන්නේ නැහැ. මේ රටේ ඡන්දදායකයෝ කොටින්ම කියනවා නම් මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනි ඔන්න ඕකයි. මුන් හැදෙන්නේ නැහැ කවදාවත්. කොටින්ම කියනවා නම්